ඔබෙක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත රාජ්‍ය බැංකු පෞද්ගලීකරණේ නොකළ යුතු බව ජනපති පවසයි අගමැති හා කාදිනල් හිමිපාණන් අතර හමුවක් උපාධිධාරීන් 16800කට පත්වීම රසායනික හා න්‍යෂ්ටික ආරක්ෂණ වැඩපිළිවෙලට හමුදාව සූදානම් රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළා. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම උත්සවයට එක්ව සිටියා. ලංකා බැංකුවට වසර 80ක් සපිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එය සංවිධානය කර තිබුණේ නවීකරණින් ඉදිරියට යන තේමාව යටතේ. ලංකා බැංකුවේ 80 වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්‍රරයක් හා මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු වුණා. ශ්‍රී ලංකා ගුවන් සේවය, ශ්‍රී ලංකා ගුවන් සමාගම, කණිතෙල් සංස්ථාව විදුල් බල මණ්ඩලය ජල සම්පත් මණ්ඩලය එවැනි ආයතන ජීවත් කරන්නේ ලංකා බැංකුව කියලායි මම විශ්වාස කරන්නේ ආදායම් උපයන වාණිජ ආයතන අපේ රාජ්‍ය ආයතන විශේෂයෙන්ම අද වැටලා තිබෙන තත්ත්වයේ අනු එක අද ප්‍රශ්නයක් නොවේ දීර්ඝ කාලීන ප්‍රශ්නයක් පසුගිය අවුරුදු 30ක 35ක 40ක කතාවක් මේ රටේ සාමාන්‍ය පොදු ජනතාවට විශාල බරක් විච්ච ආයතනයේ ආයතන මේ රටේ ඊටාම දුගී දුප්පත් ජනතාව තමයි ඒවාට විශේෂයෙන්ම වන්දි ගෙවන් ආයතනික වශයෙන් තිබෙන දූෂණ අදක්ෂ කළමනාකාරීත්වය අදක්ෂ පාලනය වෘත්තීය සමිති වලින් තර්ජනාත්මක ඉදිරිපත් කරන ලද ඉල්ලීම් එක්ක ලබාගෙන ඇති අයිතිවාසිකම් සහ වරප්‍රසාද විශේෂයෙන්ම රාජ්‍ය වාණිජ ආයතනවල ආදායම් ලබන ඇති වී තිබෙන තත්ත්වය අපි කාටත් රහසක් නොවේ රාජ්‍ය බැංකු රැක ගැනීම පිළිබඳව මම මගේ දේශපාලන ජීවිතය තුළ මගේ ප්‍රතිපත්තිය ඊයේත් අදත් හෙටත් රාජ්‍ය බැංකු ශක්තිමත් විය යුතුයි කියන එකයි කිසිසේත්ම පෞද්ගලීකරණය නොවිය යුතුයි කියන එකයි මගේ ප්‍රතිපත්තිය සහ අදහස. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම උත්සව සභාව ඇමතුවා. එදා අපි විවෘත ආර්ථිකයක් ඇති කරපු නිසා විශාල දියුණුවක් මේ රටේ ඇති වුණා. ඇත්ත වශයෙන්ම ඒ යුද්ධ නොතිබුණා නම් අපි සමාජයේ වැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක නැකිරුවා නම් මීට වඩා දියුණුවක් ඇති වෙන්න තිබුණා. 2015 වෙනකොට මේ ලංකා බැංකුවේ තිබුණ මුදල් ප්‍රමාණය බිලියන 3ක් නෙමෙයි බිලියන 800ක් 900කට වැඩි වෙලා තිබුණේ. එදා මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා ජනාධිපති හැටියට එවැගේම අපි ආණ්ඩුවක් හැදුවේ අවස්ථාවේදී එදා තිබුණේ මීට වඩා වෙනස් ආර්ථිකයක්. රටේ ණයක් ගන්න බැරි ආර්ථිකයක් තිබුණේ. ඒක විශාල ප්‍රශ්න තිබුණා. අද අපි ඒක ස්ථාවර කරලා තිබෙනවා. ණය බරක් තියෙනවා. ණය ගෙවන්න පුළුවන්. අඩු ගානේ තව ණයක් ගන්න පුළුවන්. දැන් අපි ණය බරෙන් ඉවත් වෙන කාර්යයක තමයි යන්න තිබෙන්නේ. ඒත් මේ කාලෙදී ආර්ථික ප්‍රශ්න ගණනාවක් තිබුණා. සමහරු කියනවා රටේ ආර්ථික කඩාවැටලා මොකද්ද මේ ආණ්ඩුව කරේ කියලා. මම එකයි කියන්නේ. මම අහුව ලංකා බැංකුවෙන් 2015 තුනේ තැන්පත් මුදල මොකද්ද? බිලියන 800ක් 900ක් අද කීයද? බිලියන 1500. ඒ කියන්නේ අවුරුදු 5න් මේ කඩාවැටුණු ආර්ථිකය නිසා 80%කින් තැන්පත් මුදල් වැඩි වෙලා තියෙනවා. ඉතින් මීට වඩා වාද කරන්න ඕනේද? මේ එක බැංකුවක්. මේ පුද්ගලික බැංක වලින් ඇහුවොත් ඒ වගේම දැප්පේ. ඒ කියන්නේ මෙතන රටේ අපි මුදල් උපයලා තියෙනවා, මුදල් තිබෙනවා. ඒ මුදල් හරියට අපි පරිහරණය කරන්න තිබෙන්න. කථානායක කරුජය සූර්ය ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් සී පෙරේරාගේ මාතෘණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අනාගත පරපුරට නව රැකියා අවස්ථා හිමි වන පරිදි ග්‍රාමීය හා නාගරික ආර්ථිකය නවීකරණය කරමින් රට නව යුගයකට යොමු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
රැකියා විරහිත උපාධිධාරීන්ට අභ්‍යාස ලැබී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ඒ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උපාධිධාරීන් 16800කට පත්වීම් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 3800කට මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. පත්වීම් ලාභීන්ට තොරතුරු යාවත් කාලීන කිරීම හා සම්ප්‍රේෂණය කිරීම සඳහා e-learning පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීමද සිදු කෙරුණා. මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද මෙතන ඉන්නේ විශ්වවිද්‍යාල තුලින් උපාධි ලැබුව අය. ඒ වගේම බාහිර උපාධිධාරීන්ටත් හැබෑටු පුරවලා රැකියා ලබා දීම දෙවන අදීරයේ හැටියට අපි සිදු කරනවා කියලා මම කියන්න කැමතියි. මේ පාර්ලිමේන්තු වෙන 225ටම දැන් බයින්න පටන්ගෙන තියෙනවා. ඒකනත් හිතන්න තියෙනවා. මොකද අපිට කරන්න තියෙන වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම ගිය දශක කීපෙදි සිදුුනේ නැහැ. ඒත් දැන් යලිත් ස්ථාවරභාවයක් ඇති කරපු නිසා සංහිඳියාවක් ඇති කරපු නිසා අපිට පසුබිමක් තියෙනවා ඉදිරියට යන්න. අපේ පළවෙනි ඉලක්කය වෙන්න ඕනේ මේ රට තවත් දියුණු කරන්න. මම විශ්වවිද්‍යාලයට ගිය කාලේ සිංගප්පූරේ ආවා ලංකාවේ වරාය වැඩ කරන්න. අද අපි සිංගප්පූරය දකින්නද ලංකාවේ වරාය ස්වාමීන් වහන්සේ. ඊට වඩා අපිට ලේසි ලංකාවේ දකින්න සිංගප්පූර වරාය. මොකද්ද ලංකාවට උනේ? ඒක මම විතරක් නෙමෙයි මේ රටේ තරුණ අය අහනවා. ඔබත් අහනවා. මේ දේශපාලනයෙන් ඉදිරියට යන්න පුළුවන්ද? මේකෙන් අපිට ප්‍රතිඵලයක් ලැබෙයිද? කොහොමද අපි මෙතනින් ඉදිරියට යන්නේ? අපේ පළවෙනි ඉලක්කය වෙන්න ඕනේ මේ රට තවත් දියුණු කරන්න. මේ රට ශීඝ්‍රයෙන් දියුණු වෙන්න. සිංගප්පූරට පුළුවන් නම් දියුණු වෙන්න, මැලේසියාවට පුළුවන් නම් දියුණු වෙන්න, තායිලන්තයට පුළුවන් නම් දියුණු වෙන්න. අපි අලුතෙන් හිතලා අපි ඉදිරියට යන්න ඕනේ. අපේ සමාජ රාමුව ගැන හිතන්න තියෙනවා, අපේ දේශපාලන රාමුව ගැන හිතන්න තියෙනවා, අපේ ආර්ථික රාමුව ගැන හිතන්න තියෙනවා. අද අපි අලුත් තාක්ෂණ යුගයකට යන්නේ. අපි අලුත් ලෝකයකට යන්නේ. තව අවුරුදු 30කින් තියෙන ලංකාව, තව අවුරුදු 30කින් තියෙන ලෝකේ කුමක්ද කියලා අපිට කියන්න බෑ. විශේෂයෙන්ම අද ඉතා ශීඝ්‍රයෙන් මේ දිනුව සිදුවෙන. එහෙනම් අපිට මේ රට අද ඉදිරියට ගෙනියන්න තියෙන්නේ. අලුතෙන් හිතලා අපි බය නැතුව ප්‍රාර්ථිකේ හදන්න තියෙනවා. අපි ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානයේ බවට පත් වෙන්න පුළුවන්. ඒකෙන් අපි ආර්ථිකේ දියුණු කරන්න පුළුවන්. අලුත් තාක්ෂණයෙන් අපිට දියුණු වෙන්න පුළුවන්. අපි ඔබ වාගේ තාක්ෂණයේ දැනගත්ත අය සමග අලුත් යුගයකට යන්න ඕනේ. ඔබේ සහෝදර සහෝදරියන්ට, බාල සහෝදර සහෝදරියන්ට විරැකියාවට මූණ දෙන්නේ නැතුව ගමේ ආර්ථිකයේ නවීකරණයක් ඇති කළා. නගරයේ ආර්ථිකයේ නවීකරණයක් ඇති කළා. ඉදිරියට යන්න අපි ලෑස්ති වෙන්න ඕනේ. මම අලවිදලාවේ අවුරුදු දෙකක් ගෙදර හිටියා. ඊට පස්සේ තමයි මේ ජොබ් එක හම්බුනේ නිසා ගොඩක් සතුටු වෙනවා ඉගෙන. රාජ්‍යයේ සේවයේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න මේ උපාධිධාරීන්ට මේ ලබා දීපු මහඟු අවස්ථාවක් මම හිතන රජයට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. මම මටකලා පින්දලා ආවේ මම සබ්‍රම යුනිවර්සිටියේ ඉගෙන ගත්තා. මම පාස් අවුට් වෙලා 2016 ඒප්‍රිල් අද මම මගේ අපොයින්ට්මන්ට් ලෙටර් එක ගත්තා. ඒක මම ගොඩක් සතුටයි. මම 2010 අවුරුද්දේ තමයි උපාධි ලබා ගත්තේ. නමුත් මට සාධාරණයක් ඉටුනේ නැහැ. අද වගේ දවසක රජයේ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව ලැබුණා. මම රජයට ගෞරවාන්විත ස්තුතිය පුද කරනවා. මේ ආණ්ඩුව විසින් එච්චර පිරිසකට මේ වගේ හොඳ වැඩපිළිවෙලක් කරගෙන යමින් අපිට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන ඇත්තටම අපි මේ ආණ්ඩුවට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අගරදුගුරු අතීතුම් මල්කම් කාදිර රංජිත් හිමිපාණන් හමු වුණා. ඒ කොළඹ අගරදුගුරු නිල නිවසේදී. අගරදුගුරුතුමන් හමු වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික ආගමික ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ජෝන් අමරතුංග, රුවන් විජේවර්ධන, රවි කරුණානායක යන අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට එක් වුණා. ළඟ එන තේවත්ත මංගල්‍යයේ ආරක්ෂාව තර කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කෙරුවා. පොලිසියේ ප්‍රධානීනුත් හිටියා, නාවික හමුදාවෙත්, සිවිල් ආරක්ෂක හමුදාවත් ඒක රාශි කරගෙන මංගල්‍ය කටයුතු වලට පැමිණෙන බැතිමතුන්ටත් පූර්ණ ආරක්ෂාව ලබා දෙන පිළිවෙල තමයි සාකච්ඡා කෙරුවේ. අද රටේ තියෙන ආරක්ෂා තත්ත්වය අනුව කතෝලික පල්ලිවලට තියෙන ප්‍රශ්නේ ද යම් විදිහේ උග්‍ර තත්ත්වයක තිබ්බේක දවසින් දවස හොඳ වීගෙන යනවා. ඒකේ නැවත සමාලෝචනය කිරීමට තමයි අගමැතිතුමත් අපි ඔක්කොම ආවේ. අපේ කාර්යනතුමත් ඒ වගේම අගමැතිතුමත් අපිට චවනමතුංග ඇමතුමාරත් මරත් කිව්වා හලාවතටත් ඒ වගේම මන්නාරම් පත්‍රෙ ගිහිල්ලා බිෂප්තුමාලත් සමග සාකච්ඡා කළා. ඒ අවශ්‍ය ආරක්ෂක ත්‍රිවිධ හමුදාවෙත් පොලිසිය ඒ වගේම සිවිල් ආරක්ෂක බටහිර උත්සවවලට ආරක්ෂාව ලබා දෙන්නට මම සැලසුම් කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිසක් මහනාහිමි වරුන් බැහැදුටුවා.
ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය ෂේක් මොහමඩ් බින් අබ්දුල් කරීම් අලිසා මහතා ඇතුළු මෙම නියෝජිත පිරිස පළමුව මල්වතු මහා විහාරයේ වෙත ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක සුහද කතාබහක නිරත වුණා. සාමය හා සංහිඳියාව ඇති කිරීම අරමුණු කරගෙනමින් කොළඹ දී පැවැත්වෙන ලෝක මුස්ලිම් සම්මේලනයේ එක්වන ලෙස මහානායමියන්ට ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්වරයා මෙහිදී ආරාධනා කළා. සාමයති කිරිම සඳහා මහනාහිමිරුන් ගෙන යන වැඩපිළිවෙලට තම ගෞරවය පුද කරන බවද ඒ මාතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. ඉන් අනතුරුවයි එම පිරිස අස්කිරි මහා විහාරයේ වෙත ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදටුවේ. රාමඤ්ඤ මහනිකායේ මහානායක නාපාන ප්‍රේමසිරි නාහිමියන් ද බැහැදක සුවද කතාබහක නිරත වීමට මෙම පිරිස කටයුතු කළා. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද හමු වීමට මෙම පිරිස කටයුතු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයාගේ සුදුසුකම් පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී හෙළි කෙරුණා. වීර කුමාර දිසානායක, දයසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි කල්පනා කරන්නේ ඒ එන ජනාධිපති අපේක්ෂකයා පොදු අපේක්ෂකෙක් නෙවෙයි. ඔහු ජාතික අපේක්ෂකයෙක්. ඒ වගේම ඔහුගේ කාර්යභාරය බාටපත් වෙනවා පැහැදිලිව රටේ ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය, ජාතික සම්පත් සුරකින නායකයෙක් බාටපත් වීම, විදේශීය බලවේගවලින් රට ආරක්ෂා කිරීම, ඒ වගේම ජාතිකවාදී නායකයෙක් රටේ ඉඩම් විකුණන ජනාධිපතිවරයෙක් නොවිය යුතුයි. ඔහු ජාතික සම්පත් කොල්ලකන පුද්ගලයෙක් නොවිය යුතුයි. රට ජාත්‍යන්තර කුණු කසල ගබඩාවක් බවට පත් කරන ක්‍රියාදාමයෙන් ඉවත් වෙන ජනාධිපතිවරයෙක් විය යුතුයි. ජාත්‍යන්තර කළු සල්ලි සුදු කරන ජාවරංකාරයෙක් නොවන කෙනෙක් මෙහි මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා විය යුතුයි. ඒ වගේම විජාතික බලවේග වල නායකෙක් නොවන ජාතික බලවේග වල නායකෙක් පිළිබඳව තමයි අපි අපේ බලාපොරොත්තුව තබාගෙන තිබෙන්නේ. විමර්ශන සිදු කරන නිලධාරීන්ට තර්ජන කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියා. රූපවාහිනාලිකා කීපයක ප්‍රවෘත්තිවලදී පළ වුණා මනෝජ් ගමගේ නැමැති කෙනෙක් නීතිඥවරයෙක්ගේ ප්‍රකාශයක් මේ වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳවයි මේ ප්‍රකාශය නිකුත් කර තිබුණේ. ඔහු ප්‍රකාශ කරලා තිබුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ජම්පරයක් අඳින්න වෙයි කියලා. එලෙස කාටවත් ජම්පර අඳින්න වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න නීතිඥවරයෙකුටවත් හැකියාවක් නැහැ. විමර්ශන විවේචනයට ලක් කරන්න, සාධනීය විවේචන ඉදිරිපත් කරන්න ඕන කෙනෙකුට හැකියාව තිබෙනවා. හැබැයි එකක් මතක තියාගන්න ඕන, විමර්ශන සිදු කරන නිලධාරීන්ට තර්ජන කරන්න බෑ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොටුව පොලිසියට ඉරිදා දින පැමිණිල්ලක් ඉදිරිපත් කරා. මේ වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලදී ශානි අබේසේකර කියන්නේ ප්‍රධාන විමර්ශන නිලධාරියෙක්. ඔහුගේ අධීක්ෂණය යටතේ තමයි මේ විමර්ශන සිදුවෙන්නේ. මේ නීතිඥවරයා දැනගන්න ඕන රටේ පනතක් තියෙනවා, වින්දිතීන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත කියලා. එලෙස සාක්ෂිකරුවන්ට තර්ජන කරන්න බෑ. මම නැවතත් සඳහන් කරන්නේ විමර්ශන විවේචනයට ලක් කරන්න. විමර්ශන කරන නිලධාරීන්ට තර්ජන කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි ඉදිරි දිනවලදී වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියටත්, ඒ වගේම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයටත්, ඒ වගේම නීතිඥ සංගමයටත් පැමිණිලි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ මනෝජ් ගමගේ නැමැති නීතිඥවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන්. ලෝකයේ අනාගතය තුළ වඩාත්ම තර්ජනයට ලක්විය හැකි ක්ෂේත්‍ර ලෙස රසායනික, න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ද්‍රව්‍ය සැලකෙනවා. මේ සඳහා ලොව බොහෝ රටවල් සිය ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කර අවසන්. ලංකාවද මේ ක්ෂේත්‍රවලින් අනාගතයේ ඇතිවිය හැකි තර්ජනවලට මුහුණ දීම සඳහා යුද හමුදාව සූදානම් කර තිබෙනවා. මෙරට පිහිටවනු ලැබූ රසායනික, න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක සහ විකිරණශීලී ප්‍රතිචාර බලකණේ පෙරපුහුණු අවස්ථාවක් මේ මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන ඕනෑම ආකාරයක රසායනික ප්‍රහාරයක් හෝ අනතුරක් සිදු වුවහොත් ක්‍රියාත්මක වීම මෙම බලකණේ ප්‍රධාන කාර්යයයි. රසායනික
රටේ ඇතිවෙච්ච දියුණුවත් එක්ක විශාල වශයෙන් කර්මාන්තශාලා ඇති වුණා. ඒ ඇතිවීමත් එක්ක මේ වගේ ආපදාවන් වෙන්න තියෙන හැකියාව වැඩි වුණා ශ්‍රී ලංකාව ඇතුළේ. 2015 මාර්තු 15 වෙනිදා අපි ඇති කරා න්‍යෂ්ටික සහ රසායනික ද්‍රව්‍ය වලින් සිදුවෙන ආපදාවන් සඳහා ප්‍රතිචාර දැක්වීම. අපිට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා මේ වෙන විට විශාල මුදලක් වෙන් කරලා දීලා අපි උපත විශේෂ උපකරණ ලබා ගැනීමේ කටයුතු සිද්ධ වෙනවා. ඒත් එක්කම මේ විෂය සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කරන්න නිලධාරීන් 10 දෙනෙකුට රුසියාවේ විශේෂ පාඨමාලාවක් පවා යුදහමුදා ප්‍රතිතුමාගේ විශේෂ මග පෙන්වීම යටතේ අපිට ලැබුණා. මේ නිරත වන්නේ හදිසි රසායන ආපදාවකදී එම බලකණේ ක්‍රියාත්මක වන ආකාරයේ පෙරහුරුවකයි. महामार्ग तुल दुम्रिय मार्गवली एवगेम रटतुल पवतीन जल प्रवाहन पद्धति ईद अमतरव श्रीलंका वटातीयन अपे मुहुदु कलापे उत्से निरंतरेन प्रवाहने सिद्धवे एतकोट मेवायदि सिदुवन प्रवाहन अनतुरु निसा मे वगे रासायनिक जीव विद्यात्मक विकिरण सह न्याष्टिक अनतुरा कतिवेन्न पुलुवन एवगेम अपि जीव विद्यात्मक अनतुरु गेन कथा करनवा नम् विशेषयेन बोवन रोग पतिरियाम मेवा मिनिस्सु वितराक् नेमे शाक සඳහා බෝවන රෝග පැතිරී යාමත් අපිට මේ ගණයේලා සලකන්න පුළුවන්. මේ වර්තමානයේ සේනා දලබුවා පැතිරී යාම, ඒ වගේම ඩෙංගු උවදුර පැතිරී යාම මේ වගේ දේවල් අපිට රසායනික ජීව විද්‍යාත්මක විකිරණ ආපදා තත්ත්වයන් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. වංචා දූෂණ ආක්‍රමිකතා සොයන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගෙන් එම් කොමිසම අද පැය 8ක කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා. දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය දුරේ දරන කාලයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පවත්වාගෙන ගියේ බදු පදන මත ලබාගත් ගොඩනැගිල්ලකයි. ඒ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා දුමින්ද දිසානායක මහතා ජනාධිපති කොමිසමට පැමිණියා. එහිදී කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. මම විශ්වාස කරන විදිහට මේකේ හොරයක් වෙලා නැහැ වංචාවක් සිද්ධ වෙලා නැහැ මට ඔප්පු කරන්න පුළුවන්කම තියෙන නිසා මම කියන්නේ ඒ වෙලාවේ මිල මුදල් ටික ගත්තනම් ගණන් මිනුම් ටික ගත්තනම් මේක හොරයක්ද නැද්ද කියන එක පේනවා එතකොට අමාත්‍යංශයේ සලසුම් කරන්න මේ ටික කරන යම් කාලයක් යනවනම් ඒ කාලය තුල අපි කුලීකරුට කුලිය ගෙවිය යුතු වෙනවා එකින් අපිට බැහැර වෙන්න පුළුවන්කමක් නැහැ පැවති රජයේ අධ්‍යාපනයේට වෙන් කළ මුදලට වඩා වැඩි මුදලක් වත්මන් රජයේ වෙන් කර ඇත්තේ අධ්‍යාපනයේ වටිනාකම් දන්නා නිසා බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. කොළඹ කොටහේන කැතිඩ්‍රල් විදුහලේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. විදුහලේ විවිධ දක්ෂතා දක්ව දරුවන්ට සහතිකපත් ප්‍රදානයද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. විදුහල්පති ජී.ඩී.සී. රූපනාත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. අධ්‍යාපන තියෙන වටිනාකම නිසා තමයි දලදේශ නිෂ්පාදන 101.2ක් වීදම් කරපු 2014 2015 අපි 102.9ක් වෙන් කළා 2016 17 වල 103.2ක් වෙන් කරේ. එහෙම තමයි අපේ ළඟම පාසල හොඳම පාසල මුදල් වෙන් කරේ. අද මේ දේශපාලන නිසා රටේ ඉදිරි අනාගතයේ ප්‍රශ්නාත්මක බවට පත් වෙලා තිබෙනවා. හැමදේම අද දේශපාලන මට්ටමින් බලන්නේ. හැමදේම ජාතිවාදී ආගම්වාදී මට්ටමින් බලන්නේ. හැබැයි අපි එකට හිතලා එකට කටයුතු කරොත් කාටත් අපිව පරාජය කරන්න බැරි වෙනවා. මානව ගුණාංග වලින් යුත් සංවේදී මිනිසෙකු නිර්මාණය වීම සඳහා පොතපත පරිශීලනයේ මහත පිටිවහලක් වන බව අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සංස්කරණය කළ බුත්සරණ ග්‍රන්ථයේ ජනගත කිරීම අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාකාරීදී සිදු කෙරුණා. එය අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සම්භාව්‍ය කෘති සංස්කරණය කර ප්‍රකාශයට පත් කිරීමේ ව්‍යාපෘති යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ සංස්කාරකවරුන් සඳහා සමරු තිලින පිරිනැමීමක්ද සිදු කෙරුණා. මම ඇති කරා අධ්‍යාපන අමාත්‍යාංශයේ කලණ මිතුරු පොත් සොමිතුරු කියලා වැඩසටහන. කියවීම අබ්බැහි කරවන තමයි මේ කටයුත්ත පටන් ගත්තේ. දැන් වෙන දේවල් වලට අබ්බැහි වෙන යුගයක කියවීමට අබ්බැහි කිරීම සඳහා ඒක නිකම්ම නිකං සංකල්පයක් විදිහට නෙමෙයි පටන් ගත්තේ මිලියන 700ක පොත් ලබා දුන්නා. මේ වෙනකොට වැඩියෙන්ම කියවපු දහසක් තෝරගෙන තියෙනවා. දැන් හෙටන්ට දිනයක් දීලා ඒගොල්ලෝ ඇගීමෙන් ලක් කරන්න ඉන්නවා. එතනින් දැන් ශිෂ්‍ය ශිෂ්‍යාව 100ක් තෝරගෙන දැන් චීනය යවන්න ආදර. කියවන අය වෙනුවෙන් වැඩි උනන්දුවක් ඇති කරවන්නයි මේ වගේ දේවල් අපි හිතලා
කරන්න තීරණය කරේ. ඒ වැඩසටහනත් දැන් ක්‍රියාත්මක වෙමින් යනවා. අපි තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. ඒ ගමන යනවා වගේම අපේ හොඳ හදවතක් තියෙන, මනුස්සකම් තියෙන, අපේකම තියෙන මිනිසුන් අපි ඇති කරන්න ඕනේ. ඒකට නම් කියවන්න ඕනේ, කියේම සඳහා පොතපත අනාගතයටත් පවරන්න ඕනේ. කවියකුමෙන්ම ගේයපද රචකයෙකු වන රවි සිරිවර්ධන මහතා රචිත ප්‍රදීපාගාරයක ඇස්බල්ම කාව්‍ය සංග්‍රහය දොරට වැඩම කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදු වුණා. මනුෂ්‍ය පැවැත්මේ විවිධ පැතිකඩ විග්‍රහ කරමින් රචිත ප්‍රදීපාගාරයක ඇස්බල්ම කාව්‍ය සංග්‍රහය රවි සිරිවර්ධන මහතා රචිත තුන්වන කාව්‍ය සංග්‍රහයයි. විද්වතුන් හා කලාකරුවන් වෙත එය පිළිගැන්වීම රවි සිරිවර්ධන මහතාටින් සිදු වුණා. කලාකරුවන් මාධ්‍යවේදීන් ග්‍රන්ථ රචකින් හා ග්‍රන්ථ ප්‍රකාශකින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මම රවි සිරිවර්ධන කියන ගීත රචකයාගේ රසිකයෙක් වීම. ඇත්තම කියනවා නම් මම රවිගේ රසිකයෙක් උනේ ඒ සින්දු රවි ලිව්වයි කියලා දැනගෙන නෙවෙයි. මුලින් සින්දු වලට කැමති වෙලා පස්සේ දැනගත්තේ ඒවා ලිව්වේ රවි කියලා. තමන්ගේ වේදනාවන්ට තමන්ම කරගන්නා සත්කාරය, තමන්ම අරගන්නා ඖෂධය කවියයි. ඊට පස්සේ ඒවා පාඨකයන්ට ලැබෙන්නේ. මේකේ තියෙන අපූර්ව දේ තමයි හැම පාඨකෙක්ම කවියෙක් නොවුනට හැම කවියෙක්ම තවත් කවියෙක්ගේ පාඨකෙක්. මං ආසයි කවියෝ අරගලවල ඉන්නවට, මං ආසයි අරගලවල කවි ලියවෙනවට. මම පුත්තලිකව විශ්වාස කරනවා ගීතයට ගීත පද රචකයාට යන්න බැරි බොහෝ දුරක් කවියට යන්න පුළුවන් කියලා. මොකද ගීතයේදී මම එක පාර්ශ්ව කරුවෙක් විතරයි, මගේ අයිතිවාසිකම් තුනෙන් එකයි. නමුත් කවියේදී කවියා ආඥාදායකෙක්, ඔහුට නීති පනවන්න කවුරුත් නැහැ. ඒ නිසා කවියාට හුඟක් දුර යන්න පුළුවන් කියලා මං හිතුවා. ඔබ මම වෙනුවෙන් මේ පුද කරන ආදරය ඉස්සරහා මගේ කවි මොනතරම් පුංචිද කියලා මට හිතෙනවා. තැපැල් සේවකයන්ගේ පවතින ගැටලු කඩිනමින් විසඳා ගැනීමට හැකි බව තැපැල්පති රංජිත් ආර්යරත්න මහතා පවසනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් යුක්ත තාක්ෂණික කමිටුවක් නිලධාරි කමිටුවක් පත් කරා. දැන් නිලධාරි කමිටුව මේ සම්බන්ධව අධ්‍යයනය කරලා වාර්තාව දීලා තියෙනවා. අපිට දැනගන්න ලැබෙන්නේ දින හැටියට අර නිර්දේශ තාක්ෂණ කමිටුවත් ඒ විදිහටම එකඟව පිළිඅරගෙන තියෙනවා. දැන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් මේ සම්බන්ධව වාර්තාව අමාත්‍ය මණ්ඩලට ඉදිරිපත් කිරීමේ අවසාන අධීරය තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ගැටලුවක් තියෙනවා. මේ වැටුප්පල ගැලපීමක් සිද්ධ වෙනවා මෙතෙන්දී. ලොකු පරතරයක් නෙවෙයි. නමුත් මේ වැටුප් ගැලපීම තුළ භාණ්ඩාගාරයේ එකඟතාවය ලබා දීම දුෂ්කර. මොකද රජයත් තියෙන දුෂ්කර තත්ත්වයක් නිසා ඒ වැටුප් ක්‍රමයේ වෙනස නිසා තව දුරටත් මේ සම්බන්ධව අපේක්ෂාවෙන් ඉන්නවා අපි ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. පහුගිය සතියේත් අපි අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව යටතේ සාකච්ඡා කරලා දරු අග්‍රාමාත්‍යතුමාට බාර දීලා දෙනවා මේ සම්බන්ධව සාකච්ඡා කරලා එකඟතාවයකට ඇවිත් මේ සම්බන්ධව ගැටලුව निराකරණය කරන්න කියලා. මම හිතන්නේ ඉතින් නුදුරු අනාගතයේදී විසඳෙයි. රටේ ආර්ථිකයට ශක්තියක් එක් කරමින් කිලිනොච්චිය ප්‍රදේශයේ පවත්වාගෙන යන සංහිඳියා ගොවිපලෙන් එම ප්‍රදේශයේ ජනතාවට සහන රැසක් ලැබෙමින් පවතිනවා. යුද හමුදාව හා ප්‍රදේශයේ සහෝදර දෙමළ ජනතාව එකට එක්ව මෙම ගොවිපල පවත්වාගෙන යාම විශේෂත්වයක්. කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේට ආසන්නයේ පවත්වාගෙන යන මෙම ගොවිපල අක්කර 100කින් සමන්විතයි. යුද හමුදාවේ මෙහෙවීම යටතේ ආරම්භ කළ එම ගොවිපලට එම ප්‍රදේශයේ දෙමළ ජාතිකින් 90 දෙනෙකුද එක්ව සිටිනවා. මෙම ජනතාව හා යුද හමුදා සමාජිකින් එක්ව සහෝදරත්වයෙන් එහි කටයුතු සිදු කරමින් ගොවිපලෙන් ලැබෙන අස්වැන්න ජාතික ආර්ථිකයට ක්‍රීමට පියවරගෙන තිබෙනවා. කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජීවී රවිප්‍රිය මහතාගේ මෙහෙවීම මතයි මෙම කටයුතු සිදු කෙරෙන්නේ. මෙමකින් තමන්ට ආර්ථික වාසි රැසක් ලැබෙමින් පවතින බව ඊට සම්බන්ධ වී සිටින ගොවීන් පවසනවා. රැකියාවක් නැතුව හිටපු අපට යුද හමුදාව තමයි උදව් කළේ. දැන් අපි හොඳ ආදායමක් ලබනවා. ඒ වගේම අපේ ආර්ථික ශක්තිමත්. දිගටම මේ රැකියාව යෙදිලා ඉන්නයි අපේ කල්පනාව. අවුරුදු පහක් වැඩ කරනවා. 106 දෙනෙක් වැඩ කරනවා. සිංහල තමිල් ભેදයක් නැතුව ඔක්කොම ඒකට හොඳටම වැඩ කරනවා. ඩි හොඳ පඩියක් දෙනවා. කෑම බීම මේ දෙනවා. සන්දසන් අපි ඉන්නවා දැන්. අපි කොන්දට ඉන්නවා. කොන්දට වැඩ කරනවා. කොන්දට පඩියක දෙනවා. කෑම බීම දෙනවා. සන්දස තමයි මම මේක වැඩ කරනවා. දෙමළ ජනතාව මේ වෙද්දි අපි වැඩපොලේ දන්ට 90ක් පමණ රාජකාරී කරනවා. අන්ට පොඩි වාසියක් වුණා. මොකද ඒගොල්ලන්ට රැකියාවක් ලැබුණා, විස්තරම් වැටුපක් ලැබෙනවා ඒගොල්ලන්ගේ සේවයේ අවසානයේ. දෙමළ සිංහල කියලා අපි වෙනසක් නැතුව මෙතන වෙලා රාජකාරී කරනවා. කිසිම වෙනසක් නැහැ. ඒගොල්ලොත් අපිට සහෝදරයෝ වගේ. ක්‍රීඩා පුවතක්.
බංග්ලාදේශ සමග පැවැත්වෙන අවසන් තරගයේ නුවන් කුලසේකර වෙනුවෙන් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. මාස 44ට පස්සේ තරගාවලිය ජයග්‍රහණ කරේ මුලින්ම අපිට දැනුනෙත් නෑ ඒක එච්චර ලොකු කාලයකට පස්සේ කියලා මම හිතන්නේ අපි බලනකොට ගොඩක් කාලයක් අපි තරග ජයග්‍රහණ කළා නෑ ඒක දැනගත්තා පස්සේ මම දැන් ගොඩක් කට්ටිය සතුරු වුණා හැමෝටම chance එකක් දෙන්නත් බලනවා ඉතින් ඒ දවස් තාලක මැච් එකක් තියෙනවා ඒ මැච් එකත් දිනලම තමයි අපි සෙලිබ්‍රේට් කරන්න ඉන්නේ ඉතින් හෙට තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් නුවන් කුලසේකර වෙනුවෙන් නම් කරලා තිබෙනවා ඒකට දිමුත් ඇතුළු කණ්ඩායම කොහොමද සූදානම් තියෙන්නේ මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවද ඒ තරගයට ඉතින් අපිට ෆෙයාවෙල් එකක් දෙන්න විදියක් නෑ නුවන් ණයට නමුත් प्रधान सिंगल पुवत विकाश्य निमाड़ पत्तनवा www.itnnews.lk